ඔබ දන්නවා ලෝකයේ දවසින් දවස ක්‍රමයෙන් ක්‍රමේ දියුණු වෙද්දී ඉදිරියට යද්දී රටකට අවශ්‍ය වෙන්නේ නව නිර්මාණ කියලා. මේ නිර්මාණ අත්හදා බැලීම් එකතු වෙලා නව තාක්ෂණයත් එක්ක මුසු වෙලා ඒකෙන් ලැබෙන අවසන් ප්‍රතිඵලය වඩාත් හොඳ එකක් වුණොත් අපේ මේ පුංචි රටේ නම ලෝකයට අරන් යන්න හැකියාවක් ලැබෙනවා. අපේ රටට ලෝකේ නමක් දිනා ගන්නත් අවස්ථාවක් ලැබෙනවා. ඔබ දන්නවා පසුගිය කාලය තුළ නිතරම අහන්න ලැබුණ අපේ රටේ ප්‍රථම වරට නිර්මාණය වුණු සුපිරි මෝටර රථය තමයි වේගා. නමුත් ඔබ බලන්නේ නැති කාලයක් තිස්සේ මාධ්‍යවල කිසිම දෙයක් මේ ගැන පළවුණේ නැත්තේ ඇයි කියලා. ඔන්නිතින් දැන් වේගා ගැන කතාව කරලියට ඇවිල්ලා තියෙන්නේ. ඔන්නිතින් වේගා වෙළඳ පොළටත් මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. ඉලන් මස්ක් ටෙස්ලා මෝටර රථයේ අභිබවමින් වේගා ඉදිරියට ඇවිල්ලා තියෙනවා. අද කතාව වේගා ගැනයි. වේග සමාගම ගැන මුල් වරට කතා බහට ලක් වෙන්නේ 2013 වර්ෂයේදී. එම වර්ෂයේ ආරම්භ කරන ලද කෝඩ් ජෙන් ආයතනයේ ප්‍රධාන අධ්‍යක්ෂක විදිහට වැඩ කරන ආචාර්ය හර්ෂ සුභසිංහ මහතාගේ අදහසකට අනුව තමයි ලංකාවේ ප්‍රථම වරට නිර්මාණය වුණු මේ සුපිරි මෝටර රථයේ සියලුම කොටස් සහ මෘදුකාංග ශ්‍රී ලංකාව තුලම නිර්මාණය වුණේ. ඒ වගේම තමයි වේග ව්‍යාපෘතිය භාරව කටයුතු කරේ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ශෂි රංගද සිල්වා ඇතුළු කණ්ඩායමයි. කෝඩ් ජෙන් ආයතනයේ උප සමාගමක් වන වේග ඉනෝවේෂන් සමාගම විසින් නිර්මාණය කරන ලද සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන මේ රථය අශ්වබල 900ක ජවයේ තියෙන පවර් ට්‍රේන් එකකින් සමන්විතයි. ටොන් 1.5ක බරකින් යුතු මේ සුපිරි මෝටර රථයේ පෑයට කිලෝමීටර් 100ක පමණ වේගයකට එන්න වැය කරන්නේ තත්පර 3.1ක් විතරයි. මෙම මෝටර රථයට ලබා ගන්න පුළුවන් උපරිම වේගය පෑයට කිලෝමීටර් 260ක්. විනාඩි 15ක් ඇතුළේ එක් වතාවක් පමණක් බැටරිය ආරෝපණය කිරීමකින් පස්සේ කිලෝමීටර් 240ක් ධාවනය කරන්න වේග කාර්යයට හැකියාව තියෙනවා. මෝටර රථයේ පිටත සම්පූර්ණයෙන්ම ආවරණය කරලා තියෙන්නේ කාබන් සහ ෆයිබර් භාවිතා කරලා. ශ්‍රී ලංකාව තුළ මුල් වතාවට මෝටර රථ සඳහා කාබන් ෆයිබර් තාක්ෂණය හඳුන්වා දෙන්නේ වේග ඉනෝවේෂන් සමාගමයි. ඒ වගේම ඔබ දන්නවද මේ මෝටර රථයේ රියදුරට විශාල ස්ක්‍රීන් දෙකක් ඔස්සේ මෝටර රථයේ සියලුම දේ පාලනය කරන්න අන්තර්ජාලයට පිවිසෙන්න කාලගුණ තොරතුරු පරීක්ෂා කරන්න වගේ බොහෝමයක් පහසුකම් මෝටර රථයේ සලසා දෙනවා. විවිධාකාර අද්දකීම් එකතු කරලා සිදු කරන ලද නවීකරණ වලින් පස්සේ වේග සුපිරි මෝටර රථය 2020 වර්ෂයේ ජිනීවා ඉන්ටර්නැෂනල් මෝටර රථ ප්‍රදර්ශනයට ඉදිරිපත් කළා. මේ සඳහා වේග ඉනෝවේෂන් අධ්‍යක්ෂක ප්‍රධාන විධායක නිලධාරී විෂන් කුලපාල ඇතුළු කණ්ඩායමක් ඉදිරිපත් වුණා. ඒ වගේම තමයි ලෝකේ ප්‍රසිද්ධ ලැම්බෝගිනි, ෆෙරාරි, බුගාටි, ටෙස්ලා වගේ කාර් වලටත් අභියෝග කරන්න පුළුවන් සුපිරි මෝටර රථයක් වන වේග 2023 මාර්තු 3 වෙනිදා මෝටර රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය සාධික කළා. ඒ වගේම සීමා සහිත නිෂ්පාදනයක් විදිහට වෙළඳපොළට නිකුත් කරපු වේග මෝටර රථය මේ වන විට මිල ගණන් තීරණය කරලා තියෙන්නේ ඉල්ලුම අනුවයි. මේ වෙනකොට වේග මෝටර රථයට ලැබුණු ඉහළම මිල විදිහට සලකන්නේ $400,000. ඒ කියන්නේ ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් කෝටි 14ක මුදලක්. ඔයාලට හරියටම පැහැදිලි කරොත් වේග මෝටර රථයේ විශේෂත්වය වෙන්නේ මේ මෝටර රථයේ ඇතුළත සහ පිටත නිර්මාණ වගේම අභ්‍යන්තර මෘදුකාංග පද්ධතිය ශ්‍රී ලංකාවේ අපේම ඉංජිනේරුවන් ගැති නිර්මාණය වීම. ටෙස්ලා සමාගම 2019දී සම්පූර්ණයෙන්ම විද්‍යුත් බලයෙන් ක්‍රියාත්මක වෙන මෝටර රථයක් වෙළඳපොළට නිකුත් කළා. ඒ ටෙස්ලා රෝඩ්ස්ටාර්. ඉතින් අපේ රටේ නිෂ්පාදනයක් වුණු වේග EVX මෝටර රථය මේ වෙනකොට ටෙස්ලා මෝටර රථයට විශාල සමානකමක් දක්වනවා. මේ නිසාම ලෝකයේ පුරාම වේග මෝටර රථය සහ ටෙස්ලා සමාගම නිෂ්පාදනය කළ රෝඩ්ස්ටාර් මෝටර රථය සංසන්දනය කරමින් ලිපි සහ වීඩියෝ පළ වෙනවා. මේකට හේතු වුණේ ටෙස්ලා සමාගම ලෝකයේ අංක 1 මෝටර රථ නිෂ්පාදන සමාගමක් වීම සහ වේග සමාගම තවමත් එක් ගොඩනැගිල්ලක පවත්වාගෙන යන ඉතාමත් කුඩා සමාගමක් වීමයි. ටෙස්ලා සමාගම සතුව ඇති වෘත්තීමේ නිපුණත්වයේ සංසන්දනය කරලා බලද්දී වේග සමාගමේ සේවයේ නියුක්ත වන්නේ අපේ රටේ ඉංජිනේරුවරුන් පමණයි. ඒ වගේම තමයි මෝටර රථ නිෂ්පාදනයේ සඳහා අධි තාක්ෂණික උපකරණ භාවිතා කරන ටෙස්ලා මෝටර රථයත් එක්ක උරෙන්නුර ගැටෙන මෝටර රථයක් වේග සමාගම නිෂ්පාදනය කළේ ඉතාමත් අඩු පහසුකම් යටතේ. වේග සමාගම නිර්මාණය කරපු පළමු මෝටර රථය උනේ
වේගා EVX රථයයි ඒ වගේම නවතම ආරංචිය අනුව බොහොම ළඟකදී වේගා මෝටර රථය රියදුරෙකු රහිතව පාලනය කරන්න හැකියාව ලැබෙන විදිහට දියුණු කරන්නත් වේගා ඉනෝවේෂන් සමාගම මේ වන විට කටයුතු කරමින් සිටිනවා ඒ වගේම තමයි වේගා ඉනෝවේෂන් සමාගමින් නිකුත් කරන ලද ත්‍රී රෝද රථය ලෝකේ ත්‍රී රෝද රථ වෙළඳපොලේ නව පෙරළියක් ඇති කරයි කියලා බොහෝම දෙනෙක් විශ්වාස කරනවා මේ සියල්ලත් එක්ක බලද්දී නුදුරු අනාගතයේදී ආයෝජකයන්ගෙන් අනුග්‍රහකයන්ගෙන් විශාල නිෂ්පාදනයක් බවට වේග සමාගමපත් වෙනවා කීම වරදක් නොවේ ඉතින් ඔයා මොකද්ද මේ වේග රථය ගැන හිතන්නේ පහතින් කමෙන්ට් කරන්න අපේ YouTube channel එක තාමත් ඔයා subscribe කරලා නැත්නම් මේ වගේ අලුත් videos බලන්න දැන්මම අපේ YouTube channel එක subscribe කරන්න අනිවාර්යෙන්ම මේ video එක like කරන්න අමතක කරන්නත් එපා මතකදුව මේ video එක share කරලා ඔයාලගේ යාළුවොත් මේ ගැන දැනුවත් කරන්න ඔබට සුබ දවසක් අපි ගිහින් එන්නම්।